කරුණාවගේ හිස බෑගේ සගවාගෙන විත් තම ගෙවත්තේ ඇති අත්කර දෙමු ලිද තුලට දමා ඇදයි පොලිසිය සැකපල කළා. ඒ අනුව අධිනාක්ෂණික කැමරා ලිද තුලට දමා එහි හිස ඇදයි සෙවීමේ මෙහෙයුමක් අද ආරම්භ කළා. ඒක එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා දැන් මට හිතෙනවා. ඔන්න ඔය වචනේ තමයි මෙතෙක් ඉතිහාසයේ තුල කරපු දරුණුම අපරාධ කරපු මිනිස්සු අන්තිම වෙලාවේ කිව්වේ නීතියට අහු වෙනකොට කිව්වේ නැත්තම් බෙල්ලේ වැලදා ගන්න යනකොට කිව්වේ ඔන්න ඕක තමයි. ඉතින් ඒක එයාලට මුලින් නේද හිතන්න තිබ්බේ. හැබැයි අපි දන්නවා අපිට තියෙනවා අපි පෙර ආත්මවල කරපු පව් කොටසක් සහ පින් කොටසක්, කුසල කර්ම සහ අකුසල කර්ම. ඉතින් මම හිතන්නේ ඒවත් එක්ක තමයි මේ වගේ දේවල් වෙනව ඇත්තේ. මොකද දන්නවද අපි දන්නව ෂණික කෝපය. මචං මම මේ ටොපික් එක ගැන දැන් කතා කරන්න ගත්තේ වෙනමකුත් නිසා නෙවෙයි, වෙන දෙයක් නිසා නෙවෙයි. මගේ යාළුවෙක් අද දවල් එයාගේ පෙම්වතියට පොඩි ප්‍රශ්නයක් වෙලා තුවාල වෙන්න ගහලා තියෙනවා. ඊට පස්සේ පෙම්වතිය සහ පෙම්වතියගේ ගෙදර කට්ටිය ගිහිල්ලා පොලිසියට කම්ප්ලේන්ට් කරලා තියෙනවා මෙන්න මෙයාට මෙහෙම ගහලා තියෙනවා කෙනෙක් කියලා. ඉන් පස්සේ දැන් අරයව අරගෙන ගියා පොලිසියට. ඒ වෙලාවේ මම ගියා එයාව බලන්න. එයා මට මොකක්ද දන්නවද කිව්වේ? එයාත් මම අද වැඩසටහන පටන් ගන්නකොටම කියපු දේ තමයි කිව්වේ. මොකක්ද මචං, මම එතන පොඩ්ඩක් ඉවසුවානම්, මම තව ටිකක් හිතුවානම් අද මෙහෙම දෙයක් මට වෙන්නේ නැහැ. එහෙනම් එයාත් සතුටින් ඉන්නවා, මමත් සතුටින් ඉන්නවා. ඔන්න ඔතන තමයි හැම මිනිස්සයම වරද්දගන්නේ. අර මිනිස්සයා අර ලියුම ලියලා තියෙන්නේ අන්න ඒකයි. ඔය මරණෙන් මිනිස්සුන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා. පළවෙනිම එක තමයි, පළවෙනි එකම ආදරේවත් වෙනමකුත් නෙවෙයි, ෂණික කෝපය. ප්‍රශ්නයකට මූණ දෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් තුල ඉන්නේ කොහොමද? ප්‍රශ්නයක් ෂේප් එකේ විසඳගන්නේ කොහොමද? ඔන්නෝක තමයි අපි මුලින්ම දැනගන්න ඕනි. කවදාවත් ප්‍රශ්නයක් තමන්ගේ ඔළුවට ආපු ගමන් අපිට මුලින්ම හිතන දේ කරන්න ගියොත් අනිවාර්යෙන් එයා ලොකු අමාරුවක වැටෙනවා. ජීවිතාන්තය දක්වා හිරේ යන්න පුළුවන්, නැත්නම් එල්ලුම් ගහට නියම වෙන්න පුළුවන්. ඔන්නෝක තමයි ලෝක ධර්මය, ලෝක න්‍යායෝක තමයි. අන්න එතන පාලනය කරගන්න බැරි නිසා තමයි අද හොඳ මිනිස්සු අමාරු වැටලා තියෙන්නේ. සමහර විට පොලිස් පොතේ කිසිම පැමිණිල්ලක් නැහැ. ගමෙත් හොඳට හිටියා, ගෙදරත් හොඳට හිටියා. හැබැයි එකම එක ප්‍රශ්නයක් වෙලා තරහ ගිහිල්ලා පුංචි හරි දෙයක් මිස් වුණා. ඒ මිස් වුණ එකෙන් තව කෙනෙක්ට ලොකු හානියක් වුණා. මොකද වෙන්නේ? තව කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන තරමට, නැත්තම් හොස්පිටල් යන තරමට, නැත්තම් අපි ගියමු වෙන මොකක් හරි වුණා කියලා. මොකද්ද වෙන්නේ? අර මිනිස්සයාට දඬුවම් විඳින්න වෙනවා. මං කිව්වා වගේ එල්ලුම් ගස් යන්න පුළුවන්, නැත්තම් ජීවිතාන්තය දක්වා හිරේ යන්න පුළුවන්. ඉතින් මම මේක කියන්නේ ජීවිතාන්තය දක්වා හිරේ යනවා නම් එල්ලුම් ගස් යන්න නියම වෙලා ඉන්නවා නම් මොකද්ද ජීවිතෙන් ඇති ඵලේ? හැමදාම හිර වෙලා ඉන්න වෙනවා. මට හිතෙන්නම ඕක අපේ කර්මයක් එක්ක එන දෙයක්. අපිට ඒ වෙලාවේ ගෙවන්න තියෙනවා නම් කර්මයක්, අනිවාර්යෙන් ඒක ගෙවන්න වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, කර්මයට අපිට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් අපිටත් කර්මයට විරුද්ධව දෙයක් කරන්න පුළුවන්. ඒකට හොඳම දේ මනා සිහි බුද්ධියෙන් කටයුතු කිරීම. භාවනා කරලාදී තමන්ගේ සිත එක්තැන් කිරි, භාවනා කරලාදී තමන්ගේ හිත එක්තැන් කර ගැනීමට උත්සාහ කිරීම. ඒක මම නෙවෙයි කිව්වේ, මේ මගේ අදහසක් නෙවෙයි මම කිව්වේ. ඒක දේශනා කරේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඉතින් ඊට එහෙන් දෙයක් කාටවත් කියන්නත් බෑ, ඊට එහෙන් දෙයක් කොහොමත් ඇත්තෙත් නෑ. ඊට පස්සේ පොඩි දෙයක් කියන්නම්, අපිට ඉවසන්න බැරිම තැන තමයි අපි ඉවසන්න ඕනි. හොඳට ඕක මතක තියාගන්න. ඒත් එක්කම අපි දැක්කද නිවුස් එකක් යනවා අර SI ගේ ඇත්ත බිරිඳ. SI ගේ කියන්නේ බැඳලා හිටපු කෙනා, ළමයි 3 දෙනෙක් ඉන්න කෙනා. එයා ගිහිල්ලා අර ගර්ල් ගැන, ඒ කියන්නේ ඔය මරපු SI විසින් මරපු කෙනා ගැන තොරතුරු වගේක් දීලා තියෙනවා. ඒකෙත් එයා කියන්නේ ඒ අර මරපු කෙල්ලගේ කැරක්ටුව එතරම් හොඳ කෙනෙක් නෙවෙයි, මොකද ගෙදරත් ආවා ගිහිල්ලා තියෙනවා. මම නිකමට දෙයක් කියන්නම්, මොකද අර කෙල්ලට හොඳයි කියන කට්ටිය ගොඩක් වැඩි නිසා ඒ කෙල්ල අච්චර ගෙදර ගිහිල්ලත් ඒ ළමයි එක්ක එකට ඉඳලත් හිතන්න බැරිද? මේ මිනිස්සුව මං අයිති කරගත්තොත් මේ ළමයින්ට යන කලදසාව මොකද්ද? මේ මිනිස්සුව කොහොමද සමාජයට මූණ දෙන්නේ? මම මේ අයිති කරගන්න යන්නේ මේ මාත් එක්ක එකට ඉන්න ළමයින්ගේ තාත්තව නේද? හරි ප්‍රශ්නයක් එතන. හිතාගන්න බෑ, ආදරේ මුලා වෙලා. ආදරයක් නෙවෙයි එතන මායාවක් තියෙන්නේ. මොකක් හරි කර්මයක් එයාව වහගත්තා මට හිතෙන්නේ.
ඒ කියන්නේ ඒක තමයි යාගේ කර්මය. ඒත් එක්කම තව දෙයක්. ඔයගොල්ලෝ හිතනවද ඔය කර්මය ඔය දෙන්නගේ වෛරය අදින් ඉවරුණා නැත්තම් එදායින් ඉවරුණා කියලා? අනිත් එක තමයි මට පෞද්ගලිකව හිතනවා ඔය මියගිය මහත්මියයි මියගිය මහත්මයයි සංසාරගත වෛරක්කාරයෝ දෙන්නේ කියලා. මන් දන්නවා ගොඩක් කට්ටිය එක කියලා තිබ්බා මම මේ ඉදිරිපත් කරේ මගේ මතේ. ඒත් එක්කම ඔයාලා හිතනවද ඔය වෛරය මේ ආත්මෙන් දැන් ඉවරුණා කියලා? නෑ, ඒ දෙන්න යන යන හැම ආත්මෙකම ඒ දෙන්න ඔය වෛරය ගෙනියනවා. පොඩ්ඩක් හිතන්න, පොඩ්ඩක් හිතන්න. අර එස්සයි අර කෙල්ලව මරද්දි ඒ කෙල්ල හොඳ හිතින් මැරේ කියලා හිතනවද? ඈ, කවදාවත් නෑ. කොහොම හරි මං උඹෙන් පලිය ගන්නවා කියලා තරහක් හිතේ ඇතිව දරුණු දැඩි තරහක් අපි දන්නේ මරණාසන්න මොහොතේ එන තරහ අපිට ඒක කියලා නිම කරන්න බෑ. පොළොව පලාගෙන යන තරහක් ඒක. ඔන්න එහෙමයි අපේ බණ පොත්වල ලියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තරහක් තමයි ඔය වෙලාවෙන් නැත්තේ. ඒ කියන්නේ ඒක අවසන් වෙනවද? ඒත් එක්කම නිකමට හිතන්න අර එස්සයි බෙල්ලේ වැල දාගන්නකොට මම මේ අද බෙල්ලේ වැල දාගන්නේ මේ කෙල්ල නිසා නේද කියලා ඌට හිතෙන්නේ නැති. ඒ කියන්නේ ඌත් ඒ කෙල්ලත් එක්ක තරහෙන් තමයි මැරෙන්නේ නැත්තේ. අනිවාර්යෙන් මේක අන්තිම මොහොතෙත් ඒක තමයි මතක් වෙන්නේ නැත්තේ. ඉතින් කාටද කියන්න පුළුවන් ඒ දෙන්නගේ වෛරය මේ ආත්මෙන් ඉවරයි කියලා? කවදාවත් කියන්න බෑ කිසිම කෙනෙක්ට. පුළුවන් නම් එකම එක්කෙනෙකුටයි කියන්න පුළුවන්. ඒ තමයි කවුරු හරි රහත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම්. ඔය බොරුවට රහත් වෙච්ච කට්ටිය නෙවෙයි, හරියට සිත සමාධිගත කරලා මොකක් හෝ මාර්ගඵලයක් ලබාගත් කෙනෙක්ට පුළුවන් කියන්න මේ දෙන්න දැන් කොහෙද ඉන්නේ, දැන් මොකද කරන්නේ, කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. සමහරලාට අපි දන්නවා අර බෙල්ලේ වැලදාගෙන මැරෙනවා කියන්නේ නැත්තම් තමන්ගේ ජීවිතේ තමන් විසින්ම නැති කරගන්නවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක් හා සමාන ඊටත් වැඩිය විපාක තියෙන ලොකු පාප කර්මයක්. ඒ නිසා කෙලින්ම මම නම් හිතන්නේ නිරේම තමයි. ඒත් එක්කම ඒ මැරිච්ච කෙල්ලත් අපිට කියන්න බෑ හොඳ තැනක ඇති කියලා. මොකද ඒ අන්තිම මොහොතේ මැරෙන්නේ අර මිනිස්සයත් එක්ක තරහින්. තරහ හිතේ තියෙන්නේ අර මැරෙනකොට එන වේදනාව, හුස්ම ගන්න බැරි වෙනකොට එන වේදනාවත් එක්ක ඉන්නේ. මොකද්ද? අධික වෛරය, අධික කෝපය ඒ මිනිස්සයත් එක්කයි මේ වේදනාවත් එක්කයි. ඉතින් අපිට කියන්න බෑ හොඳ තැනක ඇති කියලා. ඉතින් ওই වගේ සිද්ධි ගැන අහන්න ඕනි අපේ අර වගේ සමාධිගත වෙලා ඉන්න යම්කිසි මාර්ගඵලයක් ලබාගත් කෙනෙක්ගෙන් තමයි. ඉතින් මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනි උනේ කිසිම ප්‍රශ්නයකදී තමන්ගේ ඔළුවට පළවෙනියටම එන සිතුවිල්ල ක්‍රියාවක් බවට පත් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ තමන් අමාරුව වැටෙන එක. ඉස්සල්ලා කිව්වා වගේ හිතා ගන්න බැරි ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙන සිදුවීම් වලට නැත්නම් ඵල විපාක වලට මුහුණ දෙන්න වේ අනිවාර්යෙන්. ඉතින් අද අපේ යාළුවටත් ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. මේගොල්ලෝ සමාදාන වුණොත් යාළුවව එළියට ගන්න පුළුවන් වෙයි. නැත්නම් දවස් 14ක් විතර අනිවාර්යෙන් එයා ඇතුළට යන්නේ කියනවා. මොකද ගෑනු කෙනෙක්ට ගැහුවා කියන්නේ නීතියෙන් බොහෝම බරපතලයි. ඉතින් පොලිසිය කෙනෙක් ඔච්චර නීතිය දරගෙනත් අර ගෑනු කෙනෙක්ගේ බෙල්ල කැපුවා නම් බෙල්ලම කපලා මරලම දැම්මා නම් පොලිසිය එස්.අයි කෙනෙක් වෙලත් මේ අහිංසක මිනිස්සු අතින් ওই වගේ දෙයක් වෙන එක අහන්න දෙයක් නැහැ. හැබැයි වරදමයි කාගේ අතින් වුණත් නීතියට ගරු කරන්න ඕනි. නීතිය ගැන හරියට ඉගෙන ගන්න. එතකොට කවුරුත් වැරදි කරන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මම ගිහිල්ලා එන්න. මම සෑනෂෝ ජය වේවා.